සල්ලි තිබුණොත් ව්‍යවස්ථාව රකින්නම් සල්ලි තිබුණොත් ඡන්දේ තියන්නම් කියන එක අපේ අවුරුදු 70ක දේශපාලනයේට අලුත්ම එකක්. මේක අන්තිම භයානක පටන් ගැනීමක්. මේ ගමන් මාර්ගෙ මෙහෙම ගියොතින් මේ පටන් ගැනීම ඉවර වෙන කාලෙට නරක අන්තයකට තල්ලු වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයලා අපි කවුරුන් නැති වෙන්න පුළුවන්. නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ප්‍රධාන අවුලක් නිර්මාණය කරනවා පළවෙනි වතාවට මෙහෙම එකක් මීටිසර කරලා තිබුණේ නැහැ. දැන් ඔබට මතකයි 1989 මුළු රටම ගිනි අරන් තිබ්බා. අපිට එළියට බහින්න බැරි වෙලා තිබුණා. එක කණ්ඩායමක් ඡන්දය වර්ජනය කරන්න කියලා බලපෑම් කරා. ඒ වෙලාවෙත් මම ඒ ගෞරවයක් ඉදිරියට කියන්නේ ඔය එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව හිටියේ ඒගොල්ලෝ ඒ වෙලාවෙත් ඡන්දය තිබ්බා. ඒක භයානකම තත්වයක් නේ. අති භයානක තත්වයක් තියෙන කොට ඡන්දය තිබ්බා. විශේෂයෙන්ම මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා අශෝක. දැන් මේ ජනාධිපතිතුමා තමයි විධායක වැලේ තියෙන්නේ. එයා තමයි මුදල් වෙන් කරලා කරන්න ඕන හරි. එයා තමයි මුදල් ඇමති. ඒක එහෙම වෙන එක වැරදි. නමුත් එහෙමත් වෙලා තියෙනවා. දෙකයි. තුන්වෙනි එක එයා තමයි එක්සත් ජාතික පක්ෂේ. ඒ කියන්නේ මේ ඡන්දෙට ඉල්ලන එක පක්ෂයක නායකයා. එතකොට ටීම් එකත් මගේ. ප්ලේ කරන්නෙත් මම. ඊළඟට මේකේ තීරකයා විනිශ්චය මණ්ඩලෙත් මම. ආයතනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක වැරදි.